සෝමලයාාවේ ජිබුටි බරා අසන්නේදී කොල්ලකරුවන් පැහරගත් බවට සැකරෙන නෞකව සම්බන්ධයෙන් එම කොල්ලකරුවන් සෝමලයානු මාධ්‍යවෙත ප්‍රකාශනිකුත් කර ඇති බව ඕෂන් බියෝන් පයිරසි අයතනයේ කලාප කරමනාකරු විශ්‍රාමික කරන ජෝන් ස්ටීඩ් මහතා පවසනවා. මෙම නෞකා කාර්යමණ්ඩලයේ අට දෙනා ශ්‍රී ලාංකිකින් බවට වාර්තාවන අතර විදේශගත අමාත්‍යංශයේ අද පස්සුරේ නිවේදනය කළේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බවයි. ඒරිස් 13 නැමැති ඉන්ධන ප්‍රවාහ නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇතැයි සැක කරන බව අද දහවල් වාර්තා වුණා. පසුගිය ජනවාරි 28 වෙනිදා පස්වරු 5:35ට මෙම නෞකාව කොළඹ වරායේ සිට සෝමාලියාවේ මොගඩිෂු වරාය දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඒරිස් 13 නෞකාව සමග පැවති සංනිවේදන සම්මතා ඊයේ රාත්‍රියේ සිට ඇන හිට ඇති බවයි. මේ අතර අමෙරිකානු මාධ්‍යවේදී හරුන් මාරුෆ් අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සෝමාලියා නිලධාරීන්ට අනුව මෙම නෞකාව මේ වන විට රතු මුහුදේ නගරයක් වන අලුලා වෙරළට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති බවයි. සෝමාලියානු කොල්ලකරුවන් මෙම නෞකාව පැහැරගෙන සෝමාලියා මුහුදු තීරයට ගෙනවිත් තිබුණා. දැන් නෞකාව අලූලා වෙරළට ආසන්නව නැංගුරම්ලා තිබෙනවා. කොල්ලකරුවන් කිසිම ඉල්ලීමක් කරලා නැහැ. ඔවුන් සෝමාලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් නීති විරෝධී ධීවර යාත්‍රාවක් අත්පත් කරගත් බවට. නමුත් එය සමාන වෙන්නේ නැහැ ඔවුන් අත්පත් කරගෙන ඇත්තේ තෙල් නැවක් නිසා.